මේ අනාවැකිය කිව්වේ මේක අවුරුදු 2000කට කලින්. හැබැයි ඔය අස්සරල බලන්න වටේ සාරවත් ඉගැන්වීම් කොහෙද තියෙන්නේ? යේසුස් වහන්සේගේ ස්වරූපය ගැන කතා කරන උන්වහන්සේගේ ස්වරූපයට ඔයා මම ගොඩ නැගෙන්න ඕන කියලා බයිබලේ අලුත් ගිවිසුමේ ඉගැන්වීම කොහෙද තියෙන්නේ? සාරවත් ඉගැන්වීම්. ඒ වෙනුවට ඒක රිප්ලේස් කරලා තියෙනවා මේ ලෝකේ මේ ජීවිතයට අවශ්‍ය කරන දේ සපයන සපය මාර්ගයක් තමයි සබහව යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඒක සප්ලයි චේන් එක. ඔබට සල්ලි අවශ්‍ය වුණාම සල්ලි ලැබෙනවා. ඔබට සමාදාන වුණාම සමාදාන එනවා. ඔබට ප්‍රීතිය වුණාම ප්‍රීතිය එනවා. ඔබට අරක වුණාම ඒක එනවා. ඔබට මේක වුණාම ඒක එනවා. සප්ලයි කරන තැනක් කිව් එක මේ ලෝකේ දේවල් වලට Bible අලුත් ගිවිසුමේ කතා කරන්නේ මේ ලෝකේ ගැන නෙමෙයි සාරවත් ඉගැන්වීම තුල තියෙන්නේ යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙමින් සදාකාලික ජීවිතයක් ගැන බලාපොරොත්තු වෙ ඒකයි සාරවත් ඉගැන්වීම ඒකයි හැබැයි සාරවත් ඉගැන්වීම නැහැ මොකද වුනේ කසන කන් නැති අය තමුන්ගේ ආශාවල් ඉෂ්ට කරගන්න තමුන්ටම ගුරුවරුන්ව ඔසර දන්නවා එයා නියමයි මොකද එයා කතා කරන දේ ඇහෙනකොට මගේ කන මගේ හිත ප්‍රසන්න වෙනවා මොකද මට ඕන දේ එයා කියනවා ජනප්‍රිය ඒකයි ඒක අලුත් දෙයක් නෙමෙයි ඉස්රායෙල් සෙනගත්තේ වගේ හැසිරුනේ ඒක නිසා තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදේ නැත්තේ වැඩි දිනාගේ ඡන්දේ නැහැ මොකද දෙවියන් වහන්සේට ඕන දේ අපි කරනවා මිසක් අපිට ඕන දේ දෙවියන් වහන්සේ කරන්නේ නැහැ एक बता दिया था आई डन उन वहां से देवी आता